1980 83 වෙනි බහුවර්ණ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න විදිහ අපි සලකා බලමු. ප්‍රශ්නේ තියෙන්නේ මෙහි පහත දී ඇති සංයෝග අතුරින් කිනම් සංයෝගයේ සංයෝගවල මවුල එකක් පූර්ණ දහනය කිරීම සඳහා වායුමය ඔක්සිජන් මවුල හතරක් අවශ්‍ය වේද? එතකොට ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න මේ එක් එක් සංයෝගයේ ඔක්සිජන් සමග පූර්ණ දහන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය බැගින් ලියන්න. එතකොට ඒ විදිහට මේ එක් එක් සංයෝගය ඔක්සිජන් තුල පූර්ණ දහනය වීමට අදාළ ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න නම් මේ එක් එක් සංයෝගයේ සූත්‍රය අපි දැන සිටිය යුතුයි. අපි ඉස්සෙල්ලාම මේ එක් එක් සංයෝගයේ අණුක සූත්‍ර නිර්ණය කරලා ඉමු. ප්‍රොපනෝල් කියලා IUPC නම දීලා තියෙනවා. එතකොට ප්‍රොප් කිව්වහම අපිට පැහැදිලි ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු තුනක් තියෙනවා. ඕල් කියලා දීලා තියෙනවා. එතකොට ඇල්කොහොල කාණ්ඩයක් පවතින්න ඕනේ. ඕල් කියලා යොදන්නේ ඇල්කොහොල කාණ්ඩයකට. එතකොට ඇල්කොහොල කාණ්ඩය පළවෙනි කාබන් පරමාණුවේ තියෙන්නත් පුළුවන්, දෙවෙනි කාබන් පරමාණුවේ තියෙන්නත් පුළුවන්. අපි පළවෙනි කාබන් පරමාණුව ඇල්කොහොල කාණ්ඩේ තියෙනවා කියලා සලකමු. එතකොට N කියලා තියෙනවා. ඒ කියන්නේ කාබන් කාබන් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ, තියෙන්නේ තනි බන්ධන. එතකොට මේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු තුනක් බැඳිලා තියෙන්න ඕනේ. මේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳිලා තියෙන්න ඕනේ. මේ කාබන් පරමාණුවටත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳිලා තියෙනවා. එහෙම වුණොත් තමයි සෑම කාබන් පරමාණුකම සංයුතාව හතරක් වෙන්නේ. එතකොට මේ විදිහට ප්‍රොපනෝල් තිබුණොත් එහෙම කාබන් තුනයි, හයිඩ්‍රජන් පරමාණු අටයි, ඔක්සිජන් පරමාණු එකයි. එතකොට ප්‍රධාන කාබන් දාමේ මැද කාබන් පරමාණුවට ඇල්කොහොල කාණ්ඩය බැඳිලා තිබ්බොත් සෑම කාබන් පරමාණුකම සංයුතාව හතරක් වන විදිහට හයිඩ්‍රජන් පරමාණු තිබිය යුතුයි. එතකොට කාබන් පරමාණු තුනයි, හයිඩ්‍රජන් පරමාණු අටයි, ඔක්සිජන් පරමාණු එකයි. එතකොට ප්‍රොපනෝල් කියලා සඳහන් කරපුවාම ඇල්කොහොල කාණ්ඩය කොයි කාබන් පරමාණුවේ තිබුණත් අණුක සූත්‍රය C3H8O. එතකොට ප්‍රොපනෝල් වල අණුක සූත්‍රයේ C3H8O ඔක්සිජන් තුල දහනය කරනවා. එතකොට කාබන් අඩංගු සංයෝගයක් ඔක්සිජන් තුල පූර්ණ දහනය කළොත් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හයිඩ්‍රජන් අඩංගු සංයෝගයක් ඔක්සිජන් තුල පූර්ණ දහනය කළොත් ලැබෙන්නේ ජලය. කාබන් පරමාණු තුනක් තියෙනවා. කාබන් පරමාණු තුනක් තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් පරමාණු අටක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු අටක් තියෙන්න ඕනේ. ඒ විදිහට කාබන් ඩයොක්සයිඩ් අනුගණන සහ ජල අනුගණන අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට ඔක්සිජන් පරමාණු 3^2 6යි, 4^4. එතකොට ඔක්කොම ඔක්සිජන් පරමාණු 10යි. එතකොට ඔක්සිජන් පරමාණු එකක් ප්‍රොපනෝල් තුල තියෙනවා. එතකොට ඉතිරි වෙනවා ඔක්සිජන් පරමාණු 9ක්. ඒ කියන්නේ O2 අණු 2ෙන් 9යි. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ප්‍රොපනෝල් ඔක්සිජන් තුල පූර්ණ දහනය වීමට අදාළ තුලිත රසායනික සමීකරණ ලියන්න. අපි ඊළඟට බලමු ප්‍රොපනොයික් අම්ලයේ අණුක සූත්‍රය. ප්‍රොප් කියලා තියෙනවා. එතකොට ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු තුනක් තියෙන්න ඕනේ. N කියලා තියෙනවා. ඒ නිසා කාබන් පරමාණු අතර පවතින්නේ තනි බන්ධන. ඔයික් ඇසිඩ් කාබොක්සිලික් අම්ල කාණ්ඩයේ පවතිනවා. මේ කාබන් පරමාණුට හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳුනහම කාබන් පරමාණු සංයුතාව හතරයි. මේ කාබන් පරමාණුට හයිඩ්‍රජන් පරමාණු තුනක් බැඳුනහම කාබන් පරමාණු සංයුතාව හතරයි. එතකොට ප්‍රොපනොයික් අම්ලයේ අණුක සූත්‍රය කාබන් පරමාණු තුනයි, හයිඩ්‍රජන් පරමාණු 6යි, ඔක්සිජන් පරමාණු 2යි. ඒ විදිහට ප්‍රොපනොයික් අම්ලයේ අණුක සූත්‍රය අපිට තීරණය කරන්න පුළුවන්. දැන් අපි ලියමු ප්‍රොපනොයික් අම්ලය ඔක්සිජන් තුල පූර්ණ දහනය වීමට අදාළ තුලිත රසායනික සමීකරණය. කාබන් පූර්ණ දහනය වුණාම ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් වලින් ලැබෙන්නේ ජලය. කාබන් පරමාණු තුනයි. එතකොට කාබන් ඩයොක්සයිඩ් අණු තුනක් තියෙන්න ඕනේ. කාබන් පරමාණු තුනක් තියෙන. හයිඩ්‍රජන් පරමාණු 6යි. එතකොට ජල අණු තුනක් තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් පරමාණු 6ක් තියෙන.
එතකොට පළපැත්තේ ඔක්සිජන් පරමාණු 3 වරක් දෙක 6යි 3 වරක් එක 3යි. එතකොට 6යි 3යි 9යි. කාබොක්සිලික් අම්ලයේ 90ක ඔක්සිජන් පරමාණු 2ක් තියෙනවා. එතකොට ඉතිරි වෙනවා ඔක්සිජන් පරමාණු 7ක්. ඒ කියන්නේ O2 අණු 2කින් 7ක්. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ප්‍රොපනොයික් අම්ලය ඔක්සිජන් තුල පූර්ණ දහනය වීමට අදාළ තුලිත රසායනික සමීකරණ ලියන්න. එතකොට ඊළඟට අපි ප්‍රොපනල් වල අණුක සූත්‍රය තීරණය කරන්න ඕනේ. ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 3යි ප්‍රොප් කියලා තිබිච්ච නිසා අන් කියලා තියෙනවා. ඒ නිසා කාබන් පරමාණු අතර පවතින්නේ තනි බන්ධන L ඇල්ඩිහයිඩ කාණ්ඩය. එතකොට මේ කාබන් පරමාණුවේ සංයුතාව 4ක් වෙන්න හයිඩ්‍රජන් පරමාණු 2ක් බැඳෙන්න ඕනේ. මේ කාබන් පරමාණුවේ සංයුතාව 4ක් වෙන්න හයිඩ්‍රජන් පරමාණු 3ක් බැඳෙන්න ඕනේ. එතකොට ප්‍රොපනල් ওই විදිහ ව්‍යුහයකින් යුක්තයි. එතකොට අණුක සූත්‍රයේ කාබන් පරමාණු 3යි හයිඩ්‍රජන් පරමාණු 6යි ඔක්සිජන් පරමාණු 1යි. ප්‍රොපනල් වල අණුක සූත්‍රය දන්න නිසා අපිට දැන් පුළුවන් ප්‍රොපනල් වල පූර්ණ දහනය සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. ප්‍රොපනල් ඔක්සිජන් තුල දහනය කරපුවාම කාබන් වලින් ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් වලින් ලැබෙනවා ජලය. එතකොට කාබන් පරමාණු 3යි කාබන් පරමාණු 3ක් වෙන්න කාබන් ඩයොක්සයිඩ් අණු 3ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 6යි හයිඩ්‍රජන් පරමාණු 6ක් වෙන්න ජල අණු 3ක් තියෙනවා. එතකොට 3 වරක් 2 ඔක්සිජන් පරමාණු 6යි 3 වරක් 1 ඔක්සිජන් පරමාණු 3යි. 6යි 3යි 9යි. එතකොට ඔක්සිජන් පරමාණු 9න් එක ඔක්සිජන් පරමාණුව ප්‍රොපනල් අණුව තුල අන්තර්ගත වෙනවා. එතකොට ඉතිරි වෙනවා ඔක්සිජන් පරමාණු 8ක්. ඒ ඔක්සිජන් පරමාණු 8 O2 අණු 4ක් තුල අන්තර්ගත විය හැකි. එතකොට මේ විදිහට අපිට පුළුවන් ප්‍රොපනල් වල පූර්ණ දහනය සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. ඊළඟට ප්‍රොපයින්. ප්‍රොපයින් කියන්නේ ඇල්කයිනයක්. එතකොට කාබන් පරමාණු 3ක් පවතින ප්‍රොප් කියලා තිබිච්ච හින්දා අපි තීරණය කළා කාබන් පරමාණු 3ක් තියෙනවා කියලා. එතකොට කාබන් පරමාණු අතර එක ත්‍රිත්ව බන්ධනයක් ප්‍රොපයින් වල තියෙනවා. එතකොට කාබන් පරමාණු 3ක් තියෙන එක ත්‍රිත්ව බන්ධනයක් තියෙන ඇල්කයිනේ අණුක සූත්‍රය අපිට කියන්න පුළුවන්. 3 වරක් 2 6යි 6න් 2ක් අඩු වුනහම 4යි. එතකොට ප්‍රොපයින් වල අණුක සූත්‍රයේ C3යි H4යි. හයිඩ්‍රෝකාබන ගැන ඉගෙනගත්ත මාස්ටර් ක්ලාස් එකේදී අපි ඉගෙනගත්ත කාබන් පරමාණු n ගණනක් පවතින කාබන් කාබන් එක් ත්‍රිත්ව බන්ධනයක් අඩංගු ඇල්කයිනයක පොදු අණුක සූත්‍රය CnH2n අඩු කිරීම 2 කියලා. එතකොට ඒ සිද්ධාන්තය පාවිච්චි කරලයි ප්‍රොපයින් වල අණුක සූත්‍රය මම නිර්ණය කළේ. එතකොට ප්‍රොපයින් පූර්ණ දහනය වුණාම කාබන් වලින් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් වලින් ලැබෙන්නේ ජලය. කාබන් පරමාණු 3ක් තියෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් අණු 3ක් තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. එතකොට ජල අණු 2ක් හැදෙන්න ඕනේ. එතකොට ඔක්සිජන් පරමාණු 3 වරක් 2 6යි, 2 වරක් 1 2යි. එතකොට ඔක්කොම ඔක්සිජන් පරමාණු 8යි. ගෙදර ඉඳන්ම කෙමිස්ට්‍රි තියරි ස්මාර්ට් විදිහට ඉගෙන ගනිමු. සෑම පාඩමකටම මාස්ටර් ක්ලාස් එකක්. amilaguru.com වෙබ්සයිට් එකට එන්න. වැඩි විස්තර සඳහා 0814 503 979 අමතන්න. එතකොට ඔක්සිජන් පරමාණු 3 වරක් 2 6යි 2 වරක් 1 2යි. එතකොට ඔක්කොම ඔක්සිජන් පරමාණු 8යි. ඔක්සිජන් පරමාණු 8ක් ගන්න O2 අණු 4ක් අවශ්‍යයි. එතකොට තුලිත රසායනික සමීකරණ ටික ලියලිවරුනහම අපිට පැහැදිලි ප්‍රොපනෝල් මවුල එකක් පූර්ණ දහනය කරන්න O2 අණු මවුල 4.5ක් අවශ්‍යයි. ප්‍රොපනොයික් අම්ලයෙන් මවුල එකක් පූර්ණ දහනය කරන්න O2 අණු මවුල 3.5ක් අවශ්‍යයි. ප්‍රොපනල් මවුල එකක් පූර්ණ දහනය කරන්න O2 අණු මවුල 4ක් අවශ්‍යයි. ප්‍රොපයින් මවුල එකක් පූර්ණ දහනය කරන්න O2 අණු මවුල 4ක් අවශ්‍යයි. ඒතර අපිට පැහැදිලි මේ දීලා තියෙන සංයෝග හතර අතරෙන් ප්‍රොපනෝල් සහ ප්‍රොපයින් මවුල එක බැගින් දහනය කිරීම සඳහා වායුමය O2 මවුල 4 බැගින් අවශ්‍ය වෙනවා. එතකොට මේ ප්‍රශ්නයට අදාළව ගැළපෙන සංයෝග වෙන්නේ C සහ D වලට ලබා දීලා තියෙන ප්‍රොපනල් සහ ප්‍රොපයින්. ඒ අනුව අපිට පැහැදිලි මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු විදිහට ලකුණු කළ යුත්තේ අපි අංක 3.
එතකොට මම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන ආකාරය පියවරෙන් පියවර දුවල පුතාලාට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා මම හිතනවා දුවල පුතාලාට ආයේ මේ සම්බන්ධ ගැටලු ඉතිරි වෙලා නැතු ඇති කියලා. හැබැයි යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ විවරණය සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් අපොසුස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ විෂය කොටස් සම්බන්ධයෙන් දුවල පුතාලාට පුළුවන් ඒ ගැටලුව කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එකට යොදන්න. මට පුළුවන් එතකොට ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා පැහැදිලි කිරීමක් දුවල පුතාලාට ඉදිරිපත් කරන්න. එතකොට 1980 සිට මේ දක්වා අපොසුස් පෙළ රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නයක විවරණයකින් අපි මුණ ගැසෙමු.